ලතා විමානය නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. ශ්‍රීමත් සක් දෙවිදුන්ටත් වෙසමුණි දෙවරාජුටත් දිව්‍යදෝනිලා ඉන්නවා. ඔවුන්ගේ සිරුරු බබලෙනවා. ලතා, සච්චා පවරා අච්චිමුකී සුතා අදී දිව්‍යාංගනාවන් යහපත් ගතිගුණ නිසාමයි බබලන්නේ. දවසක් මේ දිව්‍යාංගනාවන් පස් දෙනා හිමාලය පෙදෙසේ සුන්දර නදියකට දියනෑමට ගියා. ඒ අදී වතුර හරිම සීතලයි නිලුපුුල් පිපිල තියෙනවා ඉතින්නේ දිව්‍යංගනාවන් ඒනදියෙන් වතුර නෑවා. සතුට වුණා නැටුවා සිින්දු කිව්වා එතකොට සුතා දෙවුදුව ලතා දෙවදූට මෙහෙබ කිව්වා පින්වති ඔයාට රන්වන් සමක් තියෙනවා රන්වන් මලින් සැරසිලා ඉන්නවා මහනෙල් බල්මාලාවන් පැල දෙඉන්නවා තබපාට ලස්සනෑස් දෙකක් තියෙනවා සරත්කාලෙහි ආකහස වගේ ලස්සනයි දීර්ඝායුෂතියෙනවා ඇත්තෙන්ම ලතා ඔයාට මේ යසස් ලැබුණේ මොනවගේ පිනකින්ද. සුන්දරී තම ස්වාමයාට එතරම්ම ප්‍රියමනාප වුණේ මොනවගේ පිනක් කරලාද. ඔයාගේ රූපසෝභාවනම් අතිවිශිෂ්ටයි නැ්ටුම් ගැයුම් වැයුම්වලට හැබෑමහපනයක් දෙවිවරු ද්‍යාංගනාවන් ඔයාගේ නහනදේ අපට කියන්න. මං ඒකාලි මනුස්සලුවක මිනිස්තුවක් වෙලා හිටියා. මං හරිදනවත් පෞුලක ලේලියක් වෙලා හිටියා. මංක්‍රෝධ කළේ නෑ! ස්වාමයාට කීකරුණා. උපෝසත සිල්රකින්ට පමවුනේ නෑ! ඉතින්නේ මනුස්සදුවගේ කාලේ හොඳ යෞවන වයසදි පතිවතරැක්කා. පහන් සිතින් ස්වාමය සතුට වෙන හැටියට ජීවත්වුණා. ඒ වගේම පවුලි වැඩිහිටියන් නැදිමයිලන් දැසිදැස්සන් හැමෝම සතුටු කලා. එහෙදි තමයි මම්ම පින් කළේ ඉතිං මංගේ කුසලකර්මනිසා ආයුවර්ණ සැප බල්ල කියන කරුණු හතරින් අග්‍රවුණා මන්දැන් අප්‍රමාණ දිව්‍ය ක්‍රීඩාවලින් සතුටු වෙනවා මේ ලත්තාාවෝ මේ කියන කරුණ කලින් අහලතිබුණි නැද්ද හැබැයි ඉතින් අපි අහපු කරුණු ඇයහොඳට පැවසුවා උතුම් කාන්තාවන් වන අපට ස්වාමිවරුන්ගේ වටිනාකම හරි අගේට තේරෙනවා යාල තමයි අපේ උතුම් දෙවිවරු අපේ ස්වාවිවරුන් කෙරෙහි අපි හැමෝම තුළ පතිභක්්තිය තියෙනවා ඒ නිසාමයි අපි පතිවත සුරකින ශත්‍රීන්න්නුන්නේ අපි හැමෝම මේ ලත්තා කියන හැටියටයි පතිවත රැකළ ස්ටැපලබන්නේ කදුු මිටියාවත්වල සිංහය ගොදුරු හොයනවා ඉතින් න්නේිය සිංහයයි පර්වත මිටියාවත්වල හැසිරමින් අනෙක් සිවපාවන් මැඩගෙන දනයම් කරනවා මාන්ස භෝජනය කරගන්නේ දුර්වල සතුන්වයි. ඒ වගේම තමයි ශ්්‍රද්ධාවන්තා ආර්ශ්වාවිකාවක් වෙෙලා ධම්මචාරීව ජීවත්වෙනවනම්, ස්වාමයනිසාම පතිවතරකිමින් ඉන්නවනම් ක්‍රෝධය යටපත් කරනවනම් මස්රුකම යටපත් කරනවනම් ඇය සතුටු වෙන්නේෙ ස්වර්ගයේ ඉපදිலைයි.